සැලවින් ඔබට සතුට වෙන්නට පුළුවන් මේ තුන් ලෝකයේ ශ්‍රේෂ්ඨතම පස්වෙනි මරණයට හෝ අයත්වන්නා වූ ඔබ මොනතරම් වාසනාවන්තද ශ්‍රද්ධානුසාරී ධර්මානුසාරී පුද්ගලයෙකු වී ගෞරවනීය ස්වාමින් වහන්සේ එසේ සිහිපත් කරන විශේෂයෙන්ම සිහිපත් කරන්න තේරුණා එහෙම නමුත් නිරන්තරයෙන්ම අගය කරන්නට ඕනෑ කාරණය මේ සතර අපායේ පිදීම බව ස්වාමීනි ඔබ වහන්සේ නිතර නිතර මේවන් ධර්මදේශනාවල මේ සෑම සිර දෙනාටම මේ සතර අපායේ මිදීමේ අත්‍යන්ත අවශ්‍යතාවය පිළිබඳව නිරන්තර සිහිපත් කිරීම සිදු කරන ස්වාමීනි මේ කාරණේ මේ තරම්ම ප්‍රකට කරවන්නට මේ ආයත මේ තරම්ම හේතු ගන්නට අපට අපේ ජීවිතයේ මේ තරමට සතර අපායන් මිදෙන්නා වූ සෝවාන් ඵලයට යොමු කරවන්නට තියනව කාරණය පිළිබඳවත් දැන කියා ගන්න සතුටු. දැන් මෙහෙමයි මාත් ඒක අපි මේ විදිහටයි සිතන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ භව ගමනේ මේ ජීවිතේ අපි මේ උපත සකස් කරගත්තා නෙමෙයි. සාරා සංඛ කල්ප ලක්ෂ ගාණක් අතීතේ පටිච්ච සම්පන්නෝ මැරෙමින් ඉපදෙමින් ආපු ගමනක් මේ ඇවිල්ලා තියෙනවා. මේ ආපු ගමනේදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් තිරිසන් ලෝකයන්ට වැටිලා പ്രേත ලෝකයන්ට වැටිලා නිරයට වැටිලා අසුර ලෝකයන්ට වැටිලා කල්ප සියක් කෝටි ගාණක් අප්‍රමාණ දුක් විඳලා තියෙනවා කියලා. අප්‍රමාණ දුක් විඳලා තියෙනවා කියලා. නිරයන්ට වැටිලා ගින්දරක් යෝධියක් එක්ක කල්ප ගණන් පිච්චි පිච්චි ජීවත් වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. പ്രേත ලෝකවලට වැටිලා සෙම් සොටු කකා කල්ප ගණන් අපි ජීවත් වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තිරිසන් ලෝකවලට වැටිලා කුණක්කු තනකොළ කකා කල්ප ගණන් අපි ජීවත් වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම අසුර ලෝකයන්ට වැටිලා මහා සාගරයේ කලඹ කලඹා කිමිදි කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ස්වාමින් වහන්සේලාගෙන් අහනවා ඔබ බල්ලේ කරකේ එළුවේ ඌරෙක් වෙලා සංසාරයේ එළුවේ කරකේ ඌරෙක් වෙලා ඔබේ දෙල්ල කපාගෙන මිනිස්සු මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයද වැඩි එහෙම නැත්නම් මහසાગරයේ ජලයද වැඩි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහසાગරයේ ජලය පරාද වෙන තරමට අපි සංසාරයේ තිරිසන් ආත්මවල ඉපදුන වෙලාවේ අපේ බෙල්ල කපාගෙන මිනිස්සු මරාගෙන කාපු වෙලාවේ ගලා ගිය රුධිරය වැඩි කියලා පින්වතුනි. එහෙනම් ඒසා අපි සතර අපායන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳලා තියෙනවා. එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංඛ කල්ප ලක්ෂ ගාණක් පෙරුම් පුරලා මහා කරුණාවෙන් මේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ පින්වතුනි එක මේක අරමුණක් උදෙසාමයි. ඒක අරමුණ තමයි මේ ලෝක සත්වයා මේ සතර අපායෙන් එතර කිරීමේ අරමුණ මුල් කරගෙනයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පාළ වෙන්නේ. එනිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න සතර අපායේ බිය දකිමින් දැන් අපේ ඇස් දෙකට පේනවත් තිරිසන් ලෝකය. දැන් ඔය බල්ලේ කූසේ කරකේ කූරේ කෙළුවෙක් ගන්නකෝ ඔය කවුද? පෙර ජීවිතයේ ලස්සන මිනිස්සෙක්මයි. පෙර ජීවිතයේ ලස්සන මිනිස් ජීවිතයක් ලැබලා සිල්පදයක් ආරක්ෂා කළේ නැහැ, දානයක් දුන්නේ නැහැ, පින්කමක් කළේ නැහැ. මැරෙන වෙලාවේ ගැටෙන හිතෙන් මැරිලා අන්න තිරිසන් ලෝකෙට වැටෙනවා. එහෙම වැටුණාම කල්ප ගණන් මේ සත්තු තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට වැටිලා කල්ප ගානකට පස්සේ නිරයට වැටිලා ගොඩේනවායි කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නියසිරට පස් ටිකක් අරගෙන මේ ලෝකේ මැරෙන සත්වයින්ගෙන් සත් දහම සකස් කරගෙන ඉන්නේ මේ නියසිරේ ප්‍රමාණයටයි කියලා. එමනම් පින්වතුනි මෙතන භයානක අනතුරක් අපේ ඉදිරියේ තියෙනවා. එනිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න මේ උතුම් ධර්ම මාර්ගයේ උපයෝගී කරගෙන මේ සතර අපායෙන් මිදීමේ මාර්ගය හැකිතාක් ශක්තිමත් කරගන්න. මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් අපිට දේශනා කරන්නේ නැහැ පින් කළොත් සුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍යය බව කියන ධර්මතාවය.
මෙන්න මෙතන තමයි දිහිපින්නතුල්ලා ජීවිතයට එකතු කරගතිය යුතු වටිනා මාර්ථය තියෙන්නේ මොකද අපේ පින්වතුල්ලා හිතනවා පින්කලොත් සුගතියට යනවා කියලා නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් කියන්නේ නැහැ පින්කලා කියලා සුගතියට යනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පච්චයා භවෝ කියන කාරණයයි මැරෙන වෙලාවේ අවසාන චුති සිතට උපාදානය වෙන්නේ කුමක්ද ඊට අදාළවයි පින්වතුනි භවයේ සකස් වෙන්නේ දැන් අපේ සමාජයේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා ඒ මහත්තයා පින්කම් කළා පන්සල් හදලා දුන්නා අප්‍රමාණ දන් දුන්නා මේව කළත් පින්වතුනි ඒ පින්වතා අප්‍රමාණ විදියට මනුස්ස හිංසනයන් සිද්ධ කළා ඒ වගේම අනුන් ලවා මනුස්ස ඝාතනයන් සිද්ධ කළා පිනුත් කළා අර විදියට මනුස්ස හිංසනයන් අප්‍රමාණ සිද්ධ කළා පසු කාලයකදී මේ මහත්තයා හදිසි අනතුරකින්ම මිය පරලව යනවා මියපරලව ගියාට පස්සේ අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මිය ගිය මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියන කාරණය ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකින්නේ ඊරියකගේ කුසක් ඊරියකගේ කුසක් කියන්නේ මොකද ඒ මහත්තයා මැරිලා උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුළ ඌරු පැටියෙක් වෙලයි උපත්ය සකස් කරගෙන තියෙන්නේ දැන්ියේ ඌරුපැටියා මාස 6න් මාස 6ට අප්‍රමාණ කායික මානසික වේදනාවන් විඳ 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 දෙල්ල කපාගෙන මැරුම් කනවා බලන්න මේ ජීවිතේ මනුස්ස හිංසනයන් කළා මනුස්ස ඝාතනයන් කළා නමුත් පින්කමුත් කළා මේවා කළා දැන්ියේ මහත්තයා ඌරුපැටියෙක් වෙලා ඌරු කොටුවක කොහේ හරි ජීවත් වෙනවා ඇති මාස 6න් 6ට බෙල්ල කපාගෙන නැවත නැවතත් ඌරු කුලේ උප්පත්තිය සකස් කර ගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් සත්ත්ව කුලයක යම් සතෙක් ඉපදුනොත් ඒ සතා ආත්ම භාව 500ක් විතර එක දිගටම තිරිසන් කුලේ උප්පත්තිය ලබන්නේ කියලා මොකද තිරිසන් සතෙක් මැරෙන වෙලාවේ තිරිසන් කුලයමයි රැළමයි උපාදානය වෙන්නේ එනිසා ආත්ම භාව 500ක් විතර එකම කුලේ උප්පත්තිය ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න අච්චර වැදගත් ලස්සන ධනවත් ජීවිතයක් ගත කරපු මහත්තයා පින්කම් කරපු මහත්තයා නමුත් ලෝකයාට හොරෙන් මනුස්ස හිංසනය මිනිමරපු මහත්තයා මේ මොහොතේ ඌරු කුලේ ඌරු පැටියෙක් වෙලා අප්‍රමාණ දුකටපත් වෙනවා. ඒ කියන්නේ පුංචි අත්වැරදීමකින් පුංචි වැරද්දකින් පින්නතුනේ අපිට මහා විනාශයක් වෙන්න තියෙන අවස්ථාව තියෙනවා මේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුළ. ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න පින් කළාය කියන තැන ඉඳන් සතුටු වෙන්න යන්න එපා. ඒක හරිම අනතුරුදායකයි. මොකද ඒක මහත්මයෙක් හිටියා ඒ මහත්මයා අප්‍රමාණ පින් කරපු කෙනෙක්. පන්සල් හදලා දුන්නා, දන් දුන්නා. නමුත් මේ මහත්මයා කෝටිපති ව්‍යාපාරිකයෙක්, දේපළ තියෙන ව්‍යාපාරිකයෙක්. මේ මාත්මයා මිය යනවා මිය ගියාට පස්සේ අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා ඒ වෙලාවේ සාමින් වහන්සේ දකිනවා ඒ මහත්තයාට අයිති කෝටි ගාණක් වටිනා ඉඩමක පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට උප්පත්ති ලැබලා තියෙනවා බලන්න මැරෙන වෙලාවේ පින නෙමේ උපාදානිය උනේ තුෂ්ණා පච්චයා උපාදානං කුමක් කෙරෙහිද ඉබ්බේ ඊට අදාළව භවය සකස් කරගත්තා. එනිසා නිරේතුරුවම පින් කරනවා වගේම පින්තුල්ලා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා පුහුණු වෙන්න ඕනේ. මේ රූපේ අනිත්‍යභාවය දැකලා පුහුණු වෙන්න ඕනේ. ඔබලා දුවා දරුවන් උදෙසා ගොඩාක් තෘෂ්ණාවෙන් බැඳිලා නම්, ගේ දොර ඉඩකඩම් උදෙසා ගොඩාක් තෘෂ්ණාවෙන් බැඳිලා නම් ව්‍යාපාරයේ රැකියාව උදෙසා ගොඩාක් තෘෂ්ණාවෙන් බැඳිලා නම් මැරෙන වෙලාවේ අපිට උපාදානිය වෙන්න පුළුවන් මෙවැනි දේවල් ඒ මොනොත් පින්වතුනි අපි සතර අපාය දිශාවටමයි ඇදිලා යන්නේ එනිසා නිරේතුරුව දක්ෂ වෙන්න පින්කම් කරනවා වගේම පින්වතුනි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න දන් දෙමින් ආයුෂ වර්ණයේ සැපේ බලයේ ජීවිතයට ලබමින් ආයුෂ වර්ණයේ සැපේ බලයේ අනිත්‍යභාවය දකින්න සිල් රකිමින් ජනප්‍රියභාවයේ ජීවිතයට ලබමින් ඒ ජනප්‍රියභාවයේ අනිත්‍යභාවයෙන් වුණින් දකින්න
මෛත්‍රී වඩමින් මෛත්‍රී ආනිසංස ජීවිතයට ලබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න සමාධිය වඩමින් ධානතල ජීවිතයට ලබමින් ඒ ධානතලයන්ගේ අනිත්‍යභාවය දකින්න එහෙම දකින ගමන් පින්වතුනි නිරේතුරුවම ඔබ කැමති කරන්නා වූ ආස කරන්නා වූ රූපයන්ගේ අනිත්‍යභාවය දැකලා පුහුණු වෙන්න එසේ නොවන තැනදී අපි පින කෙරෙහි විතරක් විශ්වාසය තබාගෙන ජීවත් වුණොත් මැරෙන වෙලාවේ සකස් වෙන අවසාන චුතිසිත යම් උපාදානයකට කොටු වුණොත් පින්වතුනි අපි සතර අපායට වැටෙන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම නියුක්තව තියෙනවා එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි මේසා කාලයක් සංසාරයේ අප්‍රමාණ සතර අපායන්ට වැටලා දුක් විඳලා තියෙනවා එනිසා මේ උතුම් බුද්ධෝත්පාද කාලයේ මුණ ගැසෙන වෙලාවේ මේ උතුම් ධර්ම මාර්ගයේ උපයෝගී කරගෙන මේ සතර අපායන් මිදෙන්න කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීපින්වතුන්ලාට ඉන් එහා ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් සෝවාන් ඵලයට පත් වෙච්ච විසාකා උපාසිකාවද බුදුරජාණන් වහන්සේ කිව්වනේ රහත් ඵලය සඳහා උත්සාහ ගන්න කියලා අනේ පිළිසිටුමාට රහත් ඵලය සඳහා උත්සාහ ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ මොකද උතුම් සෝවාන් ඵලයට පත් වුණා නම් සතර අපායට මිදුණා නම් එයා උපරිම ආත්ම භාම හතක් ඇතුළත දිව්‍ය ඵලයකින් පිරිනිවන් පානවා ආයිම සතර අපායට වැටීමක් එමනම් මේ ලෝක ධාතුව තුල තියෙන සුරක්ෂිතම තැන දීපින්වතුන්ලාට මේ ලෝක ධාතුව තුල තියෙන සුරක්ෂිතම තැන තමයි මේ උතුම් සෝවාන් ඵලය ඒ කියන්නේ සතර අපායෙන් මිදීමේ තුලින් ලබන්නා වූ ඵලය ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න මේ සම්මා සම්බුද්ධ ශාසනය උපදේ උපයෝගී කරගෙන මේ ගෝර කටක භයානක සතර